आई भगवान दरुणे अभी अदत् अपूर्व पाठम किं कथा करने के बाला पुरुत्वे नो अद पाठमी नाम अंगुलमल दामने ये अंगुलमल दामने अपे दारुटी का उत्तर लिया ने कम्मेली करना पाठमा एक गने मन का होयला बालना कोटे मट्ट दैनिक कारण आवक्ता माई අඟුල්මල් දමනේ මේ අමාවතුර කතුවරයා ගුල්ලුගෝමි පඬිවරයා යොදාගත්තේ පොළොන්නර යුගයේ ඒ යොදාගෙන තියෙන භාෂාව. ඒ භාෂාව පිළිබඳව නෙමෙයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ බෝඩ් එකේ දාලා තියෙන කාරණාව. අවස්ථාහ සිද්ධි නිරූපණයට අමාවතුර කතුවරයා දක්වා ඇති සමත්කම සාකච්ඡා කරන්න. එතකොට මොකද්ද මේකේ විශේෂ කාරණාව? ඒන් විශේෂීම සැලකේතු කාරණාව තමයි අවත්තාහා සිද්ධි නිරූපණය කියන කාරණාව. අවත්තාහා සිද්ධි. දැන් අපේ දරුවෝ ගොඩක් වෙලාවට මේ අවත්තාහා සිද්ධි නිරූපණය පිළිබඳව මේ අවබෝධය තේරුම් ගන්න ප්‍රමාණය කාරණා ටිකක් මදි බවක් පේනවා. ඒ නිසා දැන් මට දරුවොත් එක්ක කතා කරනකොට මගේ වීඩියෝ වලට දාලා තියෙන කමෙන්ට්ස් දිහා බලනකොට මේ බව පැහැදිලි වෙනවා. इनसा मं कल्पना कला अद मे प्रश्न अदाल उदृत टीका उब समग साकर मैदान उबट सामान दर्वंट मेक प्रयोजन वेवी इतकोट विशेषेम अभी मेक पिली बंद पुड़ी मी मकल पुलुनर युगे वासे गुरुगोमि पंडिवरिया विरक्षित अमावतुर ग्रंथि तमाय मे अंगुलमल दमने नमो कथाव अपट उपुटल दीलकेने अध्यापन डिपार्टमेंट विसि इतकोट सहृदयागे अभिरुचियट क्षमेत्तट ए अभिरुचिय वर्धने करवीमट हेतुवन अवत्ताह सिद्धि निरूपणे करन्नट कतुवरया पुद्दुम चतुरताव्याक् दक्कल तियेन पुद्दुम दक्षताव्याक् दक्कल तियेन अपि बलमु ए पिलिबंदव विमस विमसीमक् करला දරුවනේ දැන් අඟුලිමාල කතාව ආරම්භ කරන්නේ ඔහුගේ උපතේ ඉඳලමනේ උපතේ ඉඳලා තමයි ආරම්භ කරන්නේ ඒ කියන්නේ භර්ග බමුණා හා මන්තානි කියන බැමිණියට දාව උපදින ඔවුන්ගේ දරුවා හැටියට තමයි පුත්‍රයා හැටියට තමයි මේ මේ කතාවේ අපට එන අඟුලිමාල මුල්ම අවස්ථාවේදී පෙන්වන්නේ එතකොට ජන්ම නිමිති අනුව අහිංසක කියලා හුට නමක් යදෙනවා දිසාපාමොක් ආචාර්යවරුන් ළඟට ශිල්ප උගන්න ඉගෙන ගැනීමට යවනවා ඒ ඉගෙන ගන්න යවනකොට ඔහුගේ තියෙන පුණ්‍ය ශක්තිය නිසාම ඇති වෙන ඔහුගේ තියෙන දක්ෂතාවය නිසා ඊර්ෂ්‍යාකාර කපටි ශිෂ්‍යන්ගේ උගුලකට අහුවෙච්ච ඔහු ගුරු අනින් මිනිස් ඇඟිලි 1000ක් එකතු කරලා කපලා ගුරු පූජාවක් පවත්වන්නට කටයුතු කරනවා මේ හරහා නොවිමසා කටයුතු කරන ලද අපි කියන්නේ නිසම්මකාරී ගුණයෙන් තොරව කටයුතු කරන ලද ගුරුවරයා නිසා ඔහු බිහිසුණු මිනිමරුවෙක් බවට පත් වෙනවා එතකොට මේ අවස්ථාවේදී මේ කාරණාවේදී විශේෂයෙන්ම මුළු රටක් සමාජයක් කැළඹීමට ලක් කරනවා මෙතනදී දරුවනේ අහිංසක මානවකයා කෙරෙහි කිපිච්ච අදම ශිෂ්‍යෝ කූට උපක්‍රම යොදාගෙන උපක්‍රමයේ යෙදීමේ අවස්ථාව මනාලෙස අපූර්වව නිරූපණය කරනවා ඒ අවස්ථාහා සිද්ධිය සිදුවීම මනාව නිරූපණය කරනවා ඒ උපක්‍රම යොදන අවස්ථාව आचार्य අඹුහා සසග ඇත්තේ යයි බිඳපියම්හයි බැනගෙන තුන් රසක් වේ පළමු ඇතැම් කෙනෙක් ආචාර්යා කරා එළඹ ඔබ හිතන්න මේ දුෂ්ට ශිෂ්‍යන්ගේ මුසාබසින් මුලාවට පත්වන ගුරුවරයා කෙසේ හෝත් අමාට අවමානයක් නොවන ආකාරයෙන් අවමානයක් නොවන ආකාරයෙන් අහිංසක මානවකයා අහිංසක තරුණයා ඝාතනය කරන්නට තීරණය කරනවා. ඒතරේ ඝාතනය කරන්නට තීරණය කරන නිසා ඒ සඳහා ඔහු
අදූරදර්ශී යෝජනාවක් අහිංසක කුමාරයා වෙත ඉදිරිපත් කරනවා. ඒක හරි රසාලිප්තව ඉදිරිපත් කිරීමට ගුරුළුගෝමි පඬිවරයා උත්සාහ කරනවා. දැන් බලන්න එතනදී මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද යොදන්නේ ඇය හා ඔහු ඇය ඔහු හා සසඟ ඇත්තේ යැයි බිඳි ඔහු මරමී සිටි පුත මිනිස් දහසක් මෙරුව මනාය එසේ වන්නා ශිල්පයට උපචාර කළා වෙයි කීය. තමන ආචාරවරයා කරන ලද යෝජනාව අහිංසක මානවකයා ප්‍රතික්ෂේප කරන්නේ ඉතාම නිහතමානී ස්වරූපයෙන්. ඒ අවස්ථාව පාඨකයාගේ සිත දයානුකම්පාවෙන් පුරවන්නට උත්සාහ කරනවා. සමත් ඒ අවස්ථාව මොන අවස්ථාවද? දැන් බලන්න, දැන් ගුරුවරයා යෝජනා කරනවා මට ගුරු පූජාව සඳහා ඔබ මිනිස්සු 1000ක් මරලා ඉංග්‍රී පූජාවක් කරන්න ඕන. මම ඒක බොහොම නිහතමානීව ඔහු ප්‍රතික්ෂේප කරනවා පාඨකයාගේ සිත් අනුකම්පාවට ලක් කරමින්. ඒ අවස්ථාව බලන්න. ඇපි අන්නට හිංසා නොකරන කුලී උපන්හ උපන්නම්හ එසේ නොකට හැක්කයි කීය. තමයි අවස්ථාවේදී ඔහු ඔහුගේ ඍජු බව ඔහුගේ නිහතමානී භාවය ඔහුගේ ඒ දැන් වෙන කෙනෙක් වගේ නෙමෙයි. මෙයා කියනවා නෑ අපි අනුන්ට හිංසා කරන්නේ නෑ. ඒක කරන්න බෑ මට. එතකොට මිනිසුන් 999ක් මරලා ඇඟිලිමාලයක් හදාගෙන කරේ දාගත්ත අඟිලිමාල ඇඟිලි 1000 සපුරන්නට මාන බලමින් ඉන්න අවස්ථාවේදී ඒ අවස්ථාව පෙරමග වඩින බුදුරජාණන් වහන්සේ දැකලා ඔහු බුදුරජාණන් වහන්සේ කියලා අඳුරන්නේ නැහැ. මහාන කෙනෙක් එහෙම නැත්නම් භික්ෂුවක් කියලානේ සලකන්නේ. පසුපස හඹාගෙන යනවා. ඒ පසුපස හඹාගෙන යනකොට ඒ අවස්ථාවේ කෙටි සංවාද හා වැකිතුලින් ඒ අවස්ථාව කදීමට නිරූපණය කරනවා. දැන් පාඨකයාගේ සිතේ චිත්ත රූපම වන ආකාරයෙන් දැන් බලන්න මෙතන මෙන්න ඒ අවස්ථාව මෙන්න මෙහෙම නිරූපණය කරනවා. මහ පොළව නැඟි නැඟි බස්නා රලසෙයින් උහු ඇර බහ බහා සිටවයි. හීසන පමණ තැන් පියා යෙයි. ගිය කල බුදුහු පෙරට මහත් අංගනයක් දක්වා තුමුහු මැදෙහි වෙති. හේ අන්තේහි වේ. දැන් මොහු හඹා ගන්මි බැල පමණින් දිවේ. දැන් බල එතනදී බැල පමණින් දිවේ. සියලු ශරීර ශක්තිය යොදාගෙන මේ ආකාරයෙන් යොදුන් තුනක් හඹාගෙන යනවා. බුදුන්ට ලං වෙන්න බෑ. සොරා හෙම්බත්ව යනවා. හෙම්බත්ව යනවා. ඒ හෙම්බත්ව යන අවස්ථාව බලන්න නිරූපණය කරන හැටි. අවස්ථා සිදු ඒ අවස්ථාව නිරූපණය කරන. සොර ක්ලාන්ත විය. මියෙහි කෙල සිඳී ගියේ. ශරීරයෙන් ස්වේද බස්ති. බලන්න හරි අපූර්ව විදිහට ඒ අවස්ථාව යොදා ගන්න යොදාගෙන තියෙන අමාවතර කතුවරයා ඒක ඉතාම දක්ෂ විදිහට උචිත විදිහට දැන් ඒ ඔහු දැන් දවස් ගානක් කුසගින්නේ. හරියට නිින්දක් නැහැ. හරියට කුසට ආහාරයක් නැහැ. සුව පහසු කායික ප්‍රත්‍යයක් නැහැ. ඒතොර එහෙම වෙලාවකදී ඔහුට ක්ලාන්තය හැදෙනක ස්වභාවිකයි. එතකොට මේ යොදුන් තුනක් දුවනවා. යොදුන් තුනක් වතුරු ගුරක්වත් නැතුව දුවන කෙනෙකුගේ කටේ කෙල හිඳිලා යන එක නේද? මීහි කෙල සිඳී ගියේ. එතකොට බලන්න. එතකොට යොදුන් තුනක් සාමාන්‍යයෙන් යොදුන් තුනක දුර කියලා කිව්වේ කිලෝමීටර 40ක් 50කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඔබ හිතන්න ශරීරයෙන් ස්වේද බස්සි හරි අපූර්වට ඒ අවස්ථාව නිරූපණය කරනවා. ඒ අතරම අඟුලිමාල තෙරුන් විසින් අවසානයේ විදර්ශනා වඩලා රහත් ඵලය ලබා ගන්නවනේ. රහත් ඵලය ලබා ගත්තට පස්සේ පෙර කරන ලද කර්මවල විපාක දීම නිසා උන්වහන්සේ දැඩි ලෙස වේදනාවටපත් වෙනවා. ඒ වේදනාවන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ආකාරය කතුවරයා නිරූපණය කරන අවස්ථාව. ඒ කියන්නේ අඟුලිමාල මහා රහතන් වහන්සේට පීඩා විඳින්නට වෙන අවස්ථාව. ඒක නිරූපණය කරන හැටි බලන්න. මහතෙරුන් කෙරෙහි කෙනෙසි යහර සිඟන්නට නුවරවන් කල්හි කපුටු බලු ආදීන් නිරණා සඳහා වටා හීසනක් පමණ තන්හි
යම් කවර දිසා භාගයකින් දමාලු දඬු පහන හකුරු මහත් එරුන් මේ වෙරෙහි ඔහු මහසම් සිඳී ඇට දක්වා බුන් හිසින් ලේ වගුරුවමින් බුන් පා ඇතිවේ හින හිරු හිරුණු සිවුරු ඇතිවේ බුදුන් කරා ගියා බ්‍රාහ්මණය අදිවාසනා කරා බ්‍රාහ්මණය අදිවාසනා කරා මෙසේ රහත් බවට පත්වෙච්ච ඒ රහතන් වහන්සේ අඟුලිමාල මහා රහතන් වහන්සේ තමන් පෙර කරන ලද කර්ම තියෙනවනේ ඒ කර්මවල විපාක මේ ආත්මේදිම ගෙවල ඉවර කරන්න ඕන බව ඉවර කරන්න සිද්ධ වෙන බව අපට හරි අවත්තානුකූපීව ඉදිරිපත් කරනවා ඊතලයක් වැටෙන දුර ඉඳලා බල්ලෙකුට කපුටෙකුට වෙනත් අවශ්‍යතාවයකට විසිකරන ලද දමා ගසන ලද ගල් මේ තෙරුන් වහන්සේගේ හිසේ වදිනවා ඇඟේ වදිනවා ඇඟේ වැදිලා හම සිදුරු වෙනවා හිස පැලෙනවා සිවුරු ඉරෙනවා ලේ වගුරගෙන යනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද ඒ අවස්ථාව අදිවාසනා කරා බ්‍රාහ්මණේ අදිවාසනා කරා ඉවසන් ඉවසන් එතන මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදිලි වෙනවා අමාවතුර කතුවරයා අවස්ථා නිරූපණේ දක්වන කුසලතාවය ඔබට ඉතින්ද ඔබට එන ප්‍රශ්නවලදී ප්‍රශ්නයකදී ඒ කාරණාවට උචිත කරුණු පමණක් ඒ කාරණාවට උචිත කරුණු පමණක් උද්ෘත වශයෙන් යොදාගෙන ඔන්න ඔය ආකාරයෙන් ඔබ ලේඛන භාෂාවෙන් දැන් මම සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් විචාරය කළාට ඔබට උමනා දැන් අපේ දරුවන්ට උමනාව තියෙන විශේෂයෙන්ම මේ උද්ෘත සොයා ගැනීම පිළිබඳ ගැටලු. දැන් ඔය අවත්තා නිරූපණයේදී මේ පාඩමේ විතරක් නෙමෙයි. අවත්තා නිරූපණයේ වෙනත් පාඩම් වලත් තියෙනවා. ප්‍රශ්න අහනවා. ඒ අවස්ථාවන් වලදී, ඒ අහන අවස්ථාවන් වලදී ඒක නිවැරදිව ඊට අදාළව උත්තර සපයන්නට උත්සාහ ගන්න. මෙන්න මේ ආකාරයෙන් එතකොට අඟුල්මල් දමණය තුල එන අවස්ථා නිරූපණය. අඟුල්මල් දමණය අවස්ථා නිරූපණය. මම නැත්නම් අමාවතුර කතුවරයා දක්වන සමත්කම අවස්ථා නිරූපණයේදී දක්වන සමත්කම ඔන ආකාරයෙන් හඳුනා ගන්නට සාකච්ඡා කරන්නට පිළිවන්. එහෙමනම් ආයුබෝවන්.